වෙල්කම් ටු අපේ ගීත ගින්නෙන් උපන් සීතල මෙම චිත්‍රපටය ගැන කියනවා නම් රෝහණ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් එදා කාලය තුල බිහි වූ සත්‍ය සිදුවීම් බොහෝ මට්ටමින් මෙම චිත්‍රපටය තුළට ගේන්න උත්සාහ කරපු චිත්‍රපටයක් නමුත් ඒ උත්සාහය නිර්මාණයක් වශයෙන් චිත්‍රපටයකට සාර්ථක වුණාද කියන එක ප්‍රශ්නයක්. කාලේ සිදු වූ ඒ සත්‍ය සිදුවීම් ඒ යම් යම් අවස්ථාවලදී තිබූ භීතිය සහ කුතුහලය වැනි දේවල් ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයාට සන්නිවේදනය වුණාද කියන එක ප්‍රශ්නයක්. මොකද මගේ මතය අනුව නම් මෙම චිත්‍රපටයේ කැමරා කෝණය සංගීතය ඒ වගේම කොස්ටියම්ස් ඒ වගේම ලොකේෂන් වලින් භීෂණය සහ කුතුහලය භීතිය වගේ දේවල් දෙන්න තිබුණා. මොකද ඒ දේවල් වලින් ගොඩක්ම අසමත් වෙලා තියෙනවා. කැමරා කෝණය සහ සංගීතය සහ ලොකේෂන් එසේම කොස්ටියම්ස් වලින් ගොඩාක් අවස්ථාවලදී කැමරා කෝණය කැමරා ඇංගල්ස් ටික තියලා තිබ්බේ ඒ චිත්‍රපටියේ අපි අවධානය යොමු කරන අවස්ථාවලදී ගොඩාක් තැන්වලට අපිට අර නිසි ආකාරව අවධානය යොමු කරගන්න බැරි වුණා. මොකද ඒ වගේම කොස්ටියම් සෑහෙන ඇඩ්වාන්ස් මේ කාලවකවානුවේ තිබුණු කොස්ටියම් සෑහෙන සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා. ඒක ප්‍රධාන චරිතයන්ට කොස්ටියම්ස් ගැන වැඩි අවධානයක් යොමු කරාට අනිත් ඇක්ටර්ස්ලාගේ කොස්ටියම්ස් ගැන තවත් අවධානය යොමු කරන්න තිබුණා. ඒ වගේම ලොකේෂන්ස් ගොඩාක් තැන් මං හිතන්නේ ඒ කාලේ තිබුණු ඇත්තම ලොකේෂන්ස් වලට ගිහිල්ලා ෂූට් කරලා තියෙන්න ඕනේ. නමුත් ඒ කාලේ තිබුණු ඒ ලොකේෂන්ස් ඒ විදියටම තිබුණේ නැහැ. මේ කාල වකවානු වගේ ගොඩාක් ලොකේෂන්ස් තිබුණා. එතකොට ලොකේෂන්ස් ගැන වැඩි අවධානයක් ඒ වගේම කැමරාකරණය සහ කොස්ටියම්ස් ගැන තවත් විශේෂ අවධානයක් යොමු කරන්න තිබුණා. රඟපෑම තුලින් කමල් අද්දරාරච්චිගේ රඟපෑම අතිවිශිෂ්ටයි. මොකද එයාගේ රෝහණ විජේවීර වෙනි අතිමා චරිතයක්ගේ රූපය සමාන කරගෙන අටහඬත් සමාන කරගෙන ඒ වගේම රඟපෑමට දුන් සාධාරණය අතිවිශිෂ්ට විදියට එයාගේ රඟපෑම් තිබුණා. නමුත් අනිත් අයගේ රඟපෑම් තුලින් කියන්න පුළුවන් මට්ටමින් තිබුණේ නැහැ. සාමාන්‍ය රඟපෑමක් තිබුණා. ඒ වගේම ප්‍රධාන චරිතයට අවශ්‍ය වෙන සාධාරණයක් එයාගෙන් ඉෂ්ට වුණා. ඒ වගේම රෝහණ විජේවීර කියන එම අතිමා චරිතයක් ලංකාව වෙනුවෙන් එතුමා මොකද්ද කරේ? එතුමාගේ දායකත්වය මොකද්ද? එතුමාගෙන් දේශපාලනයට ඇති වූ වෙනස මොකද්ද? එතුමාගේ දේශපාලන තීරණ තීන්දුව වලින් අදටත් කතාබහට ලක්වෙන දේවල් මොකද්ද කියන දේවල් නිසි ආකාරවම නිරූපණය වුණාද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ගොඩාක් තැන්වල එතුමාගේ දේවල් සත්‍ය සිදුවීම් තිබුණට එතුමා චිත්‍රපටියේ ආරම්භයේ සිට අන්තිම දක්වාම නිවසින් නිවසට මාරු වෙන එක විතරමයි සඳහන් වුනේ. එතුමාගේ ප්‍රධානම දේවල් සෑහෙන තියෙනවා. ඒ දේවල් නිසි ආකාරව සඳහන් කරේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අරගලය සඳහා යොමු වේ කොහොමද කියන දේ පියවරින් පියවරට සඳහන් වෙනවා. නමුත් චිත්‍රපටියට අවශ්‍ය වුණ දේවල් සාධාරණයක් ඉටු වුණාද කියන එකයි ප්‍රශ්නේ. ඒ වගේම රෝහණ විජේවීර කියන මා චරිතයේ දේශපාලන වෙනසක් කරන්න උත්සාහ කරපු චරිතයක් එතුමාගේ තීරණ තීන්දුව කොහොමද අවසන් වුණේ? ඒ වගේම එතුමාව අත්අඩංගුවට ගන්න වෙලාවේ මීට වඩා දෙයක් සංගීතයෙන් සහ කැමරා වලින් ඒ වගේම එතන ලොකේෂන්ස් මොකද ඒක ගොඩාක්ම අනිවාර්යම චිත්‍රපටියට ගොඩාක්ම වටින ස්ථානයක්. ඒ වෙලාවෙවත් නිසි ආකාරවම සාර්ථක වුණේ නැහැ. සමස්තයක් වශයෙන් මෙම චිත්‍රපටියේ සත්‍ය සිදුවීම් පෙළක් තියෙනවා. නමුත් රෝහණ විජේවීර කියන මේ අතිමා චරිතය ගැන යම්කිසි අවබෝධයක් තියෙන අයට මෙම චිත්‍රපටිය නරඹද්දී යම්කිසි දැනුමක් සහ අදහසක් ගන්න පුළුවන් වෙයි. නමුත් කිසිදු අවබෝධයක් නැතුව මෙම රෝහණ විජේවීර කියන මා චරිතයක් ගැන අවබෝධයක් ගන්න උත්සාහ කරගෙන මෙම චිත්‍රපටිය නරඹන්න ගියා නම් ඒ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉෂ්ට වෙයිද කියන එක ඉතන්න වෙනවා. නමුත් මෙම චිත්‍රපටිය නැරඹිය යුතු චිත්‍රපටියක්. මොකද ඉතිහාසය ගැන යම්කිසි අදහසක් ගන්න අවශ්‍ය නම් මෙම චිත්‍රපටිය ගිහිල්ලා එකපාරක් බලන්න පුළුවන්. නමුත් රෝහණ විජේවීර කියන අතිමා චරිතයක් ගැන මීට වඩා යම්කිසි දෙයක් මීට වඩා යම්කිසි සාර්ථකත්වයක් ලබා ගන්න
ගොඩාක් දේවල් මෙම ඒ චරිතයට අදාළ අඩංගු ගොඩාක් දේවල් තවත් ලස්සනට මීට වඩා ලස්සනට ඒ චරිතය ගැන සඳහන් කරන්න තිබුණා.